ලංකාව කියන අපේ රටේ අපි මේ වෙද්දි හැමෝම දන්නේ කියන කාරණයක් තමයි කෙල්ලෙන්ට තනියම පාරේ බැහැලා යන්න බැරි තත්ත්වයක් උදා වෙලා තියෙනවා. පාරේ තියා වීල් එකක තියා බස් එකකවත් කෙල්ලෙට අද වෙද්දි තනියම යන්න බැරි තත්ත්වයක් උදා වෙලා තියෙනවා. මොකද ඒකට හේතුව අසහනය තියෙන පීමි පිටිසක් අද අපේ රටේ නිර්මාණය වෙලා තියෙනවා. ඉතින් මේකට හේතුවක් තියෙනවා. මම අන්තිමට කියන්නම් මොකක්ද මේ හේතුව කියලා. මම අපේ රටේ ඉන්න සමස්තයක් හැමෝම පිරිමින් ඩැගිලා දික් කරන්නේ හැමෝටම අසහනය කියලා. එහෙම එකක් නැහැ. මේ 10% 15% වගේ පිරිසකට තමයි මෙන්න මේ ප්‍රශ්නේ තියෙන්නේ. ඉතින් කෙසේ හෝ වේවා මීට දින කිහිපයකට කලින් වලට මතක ඇති ලංකාවේ ටෙලිනාට නිලියක් අවුරුදු 23ක. ඉතින් හොදට ඇද පළදගෙන මේ ගමනක් යන්න ත්‍රිවිල් එකක් සෙට් කරගෙන හයර් එකක් ගිය වෙලාවක වැස්ස වැඩි කියලා මේ ත්‍රිවිල් එක යන්න අමාරුයි කියලා මේ ත්‍රිවිල් කාර්යය මොකද කරලා තියෙන්නේ ත්‍රිවිල් එක හයින් කරලා නවත්තලා තිබ්බා පිළියන්දර පැත්තේ දනක. ඊට පස්සේ මේ කෙල්ල පිටිපස්සේ සීට් එකේ ත්‍රිවිල් කාර්යය යනකොට ඉන්නේ මේ වීල් කාර්යය පිටිපස්සේ සීට් එකට පැනලා මේ කෙල්ලට අතවර කරන්න හදනකොට මේ කෙල්ල බය වෙලා එළියට පැනලා හයියෙන් කෑ ගහලා උදව් ඉල්ලනකොට අර වීල් කාර්යය ටග් ගාලා වීල් එක නැගලා මාරු වෙලා තිබ්බා. අන්තිමේදී ඔයාලා දකින්න ඇති ඒ වීල් කාර්යය විදියට වැඩ කරලා තින්නේ ලංකාවේ පොලිසියෙම මිනිස්සෙක්. එයා part time තමයි වීල් දුවන්නේ. ඉතින් එහෙම රටක් මේක. ඉතින් හොරු අල්ලන් ඉන්න කට්ටියත් ඒ වගේ අපරාධ රං කරන්නේ. එතනත් ඉතින් ලොකු ප්‍රශ්නයක් තියෙනවා. ඒ දේවල් එහෙම වෙනකොට ඔන්න අද අලුත් නිවුස් එකක් වාර්තා වෙලා තියෙනවා. ඒ තමයි තංගල්ල පැත්තේ මෝරකැටියාර නැගිනහිර සයිඩ් එකට වෙන්න කෙල්ලෙක් මිනිහෙක්ට ගහලා මරලා තියෙනවා. මේක මේ කෙල්ල නිකන් ආසාවට ආතල් එකට මිනිහට ගහලා මරලා නෙවෙයි තියෙන්නේ. මෙතන වෙලා තියෙන්නේ මේ කෙල්ලනේ ගෙදර තනියම ඉන්නකොට මිනිස්සෙක් ඉතින් ඇවිල්ලා තියෙනවා වතුර එකක් ඉල්ලගෙන. අනේ මට වතුර ටිකක් දෙන්න පුළුවන්ද කියලා මේ කෙල්ලගෙන් අහලා ඉතින් මේ කෙල්ලට ඉතින් හිතේ උණු වෙනවනේ. ඉතින් මේ වගේ වතුර දෙනවා කියන එක මහ දෙයක් නෙවෙයිනේ. ඉතින් එහෙනම් පොඩ්ඩක් ඉන්න මං අරන් එන්නම් කියලා මේ කෙල්ල කුස්සියට ගිහිල්ලා තියෙනවා මේ වතුර එකක් අරගෙන එන්න. ඒ කුස්සියට යන ටිකට මේ කෙල්ල තනියම මේ වෙලාවෙ ගෙදර ඉඳලා තියෙන්නේ. ඉතින් මේ දේවල් දැනගෙන තමයි මේ ආපු මිනිහා කවුරු හරි ඇවිත් තියෙන්නේ. මොකද නැතුව කුස්සියට යද්දි පස්සෙන් යන්නේ නැහනේ. කොහොම හරි මේ කෙල්ලගේ පස්සෙන් ගිහිල්ලා කෙල්ලට අතවර කරන්න හදලා තියෙනවා. ඉතින් ගෙදර වෙලায় කවුරුත් හිටපු නැති නිසා සහ කෙල්ල බය වෙච්ච හින්දා සහ මේ තිබ්බ හැම දෙයක් එක්කම එකතු වෙලා කෙල්ලට ආපු ආවේගයට කෙල්ල මොකද කරලා තියෙන්නේ? කුස්සියේ තිබ්බ මෝල් ගහකින් කෙල්ලලා ඇරලා තියෙනවා. ඒ වගේම තියෙන ආයුධ වලින් පහර දීලා තියෙනවා කියලා තමයි ආරංචි මාර්ග සටහන් කරන්නේ. ඉතින් ඒ අනුව මේ කොල්ල එතනම චක බ්ලාස් වෙලා තියෙනවා. ඉතින් අවුරුදු 30ක් වයස කොල්ලෙක්. ඉතින් ඒකයි මම කොල්ලෙක් කියලා කිව්වේ. නාකියෙක් නෙවෙයි. ඉතින් ඒ හින්දා ඔන්න එතනම චක බ්ලාස් වෙලා ඊට පස්සේ මේ කෙල්ල ගිහිල්ලා පොලිසියේ පැමිණිල්ලක් දාලා තියෙනවා. මෙන්න මෙහෙම සිද්ධියක් වුණා කියලා විස්තරේ වාර්තා කරලා. එතකොට මේ මනුස්සයව හිරේට දාන්න නැත හොස්පිටල් ඇඩ්මිට් කරන්න හිතාන පොලිසිය ටක් ගාලා ගෙදරට ඇවිල්ලා බලනකොට මිනිහා ඇවිද්දි ජීවිතුන් අතර නැහැ. මිනිහාව මරලා දාලා තියෙන්නේ. ඉතින් මේවා මේ මනුස්සයා ඒ කියන්නේ ඇත්තටම ගෙදර මිනිහෙක් නෙවෙයිනේ. ඉතින් ගෑනු කෙනාගේ ආරක්ෂාව පිණිස තමයි ගෑනු කෙනා මේ වගේ ක්‍රියාමාර්ගය කරගත්තේ. ඉතින් මේ දේවල් ඇත්තටම අපේ රටේ මෙහෙම වෙන්න හේතුව මොකද අපි දන්නවා අද වෙනකොට පොඩි කෙල්ලෙක්ට පාරේ බහලා යන්න බෑ. ඒ කියන්නේ මේ මොන්ඩිසෝරි ගෑනු ළමෙක්ට වුණත් පාරේ තනියම යවන්න අමාරුයි, බයයි. හරි අම්මලාට සෑහෙන පරිස්සම් කරන්න වෙලා තියෙනවා මේ අපේ රටේ පිරිමින්ගේ. ඒ වගේම පොඩි කෙල්ලෙක්ද ලොකු කෙල්ලෙක්ද වැඩිහිටි කාන්තාවද ආච්චි අම්මා කෙනෙක්ද කියලා නෑ. නාඩි වැටෙනවා නම් අපිට අපි දන්න දෙයක් අපේ රටේ පිරිමින්ගෙන් මේ වෙද්දි කාන්තාව ආරක්ෂා කරන තත්ත්වයක් උදා වෙලා තියෙනවා. මම මේ කියන්නේ සමස්තයක් පිරිමින්ට නෙවෙයි. හරි වර්ධව හිතන්න එපා. අර 10%ක් 15%ක් වගේ කුඩා පිරිසකට. ඉතින් මේ වගේ තත්ත්වයක් මේ වගේ අසහනකාරී තත්ත්වයක් අපේ රට තුළ පිරිමින් තුළ නිර්මාණය වෙන්න හේතුවක් තමයි අපි දන්නවා පහුගිය දවස්වල නිවුස් වල ගියා මේ එක එක අර අනවශ්‍ය අසභ්‍ය වීඩියෝ දර්ශන බලන්න බෑ. ඒව තහනම් ඒව බලන කට්ටිය අල්ලන්න පුළුවන්. ගෙදරට ඇවිල්ලා ජිප් එකේ දාගෙන ඒව බලන එක තහනම් අරකයි මේකයි කතන්දර ගොඩක් ගියා. ඊට පස්සේ ඒකෙන් මොකද උනේ අර ලිංගික ආශාවල් තියෙන ඒ කියන්නේ ගෑණියෙක්වත් නැති කසාදයක් කරගෙන නැති ඉරිමි මොකද ඊට පස්සේ අර සයිට් වලට ගිහිල්ලා ඒ වගේ දේවල් බලන්නවත් පෙළඹෙන්න බයයි. මොකද ප්‍රශ්නයක් මොකක් හරි වෙයි කියලා. ඊට පස්සේ අපේ රටේ ඉන්න ගණිකාව එහෙම මෙහෙන් අල්ලන්න ගත්තා නම් මනම් ඔහොම වෙච්ච දේවල් හින්දා අර කසාදයක් බදලා නැති ගෑණියක් නැති ඒත් ලිංගික ආශාව කියන දේ තියෙන පිරිමින්ට මොකද වුනේ අන්තිමේදී? ඒවා ඒ කියන්නේ ලිංගික ක්‍රියාකාරකම් වල යෙදෙන්න අවශ්‍ය කරන ගෑනුත් නැති හින්දා ගණිකාවොත් නැහැ. ඊට පස්සේ අර සයිටුත් දැන් යන්න විදිහක් නැහැ. අනම්මන ඔය කේසස් හින්දා ඉතින් මුම් බලන්නේ ප්‍රැක්ටිකලි මේක රහසිගතව හොරෙන් මොනව හරි කරගන්න පුළුවන් විදියක් තියෙනවා නම් අන්න ඒවට මාන බලන පිරිමි කොට්ටාශයක් අද වෙද්දි අපේ රටේ නිර්මාණය වෙලා වෙලා ඉන්නවා. මම මේ කියන්නේ සමස්තයකට නෙවෙයි, හැමෝටම නෙවෙයි, මේ කුඩා පිරිසක් මේ කේස් එක තියෙන කට්ටිය ඉන්නේ. ඉතින් මේ දේවල් නිර්මාණය වෙන්න බලපාපු ප්‍රධාන හේතුව තමයි මේ ආණ්ඩුව ගන්න ගොන් තීරණ. ඉතින් මොකද අපේ රටේ මේ ප්‍රශ්න ඒ කියන්නේ මේ ලිංගික දේවල් වලට අමතරව ඊට වඩා පට්ට හොරකම් පට්ට හොරු මේ රටේ ඉන්නව අල්ලන්න. හැබැයි ඒව අල්ලන්නේ ඒව මොනවත් නැහැ. මේ මිනිස්සුන්ගේ හැගීම් සම්බන්ධ මොන හරි ප්‍රශ්නයක් තමයි අල්ලගෙන විසඳන්න උත්සාහ කරලා මාධ්‍ය පවා පොරවල් එන්න හදන්නේ ඒව වාර්තා කරලා. ඉතින් මුලින්ම ආණ්ඩුවක් වුණාම බලන්න ඕන අපේ රටේ අම්බානයකට හොරු ඉන්නවා. දැන් අපි දන්නවා බැදුම් කරවංචා ගත්තාම කවුද හොරා කියන්නේ අපි දන්නවා. ඉතින් ඒ දේවල් මිනිස්සු පවා දන්නවා. හැබැයි අද වෙනකන් කවුරුත් නැහැ. හරි තාජු මේක කවුද? තාජුඩි ඉන්නේ. එයාව මැරුවේ කවුද කියන්නේ අද වෙනකන් කවුරුත් දන්නේ නැහැ. ලසන්ත මැරුණේ කොහොමද කියන්නේ කවුරුත් දන්නේ නැහැ. විඥානා ගන්න දින වලට මොකද උනේ කියලා කවුරුත් දන්නේ නැහැ. හරි පාස්කෝ ප්‍රහාරේ කවුද කරේ කියලා මෙලෝ සංසාරේක කවුරුත් දන්නේ නැහැ. මිනිස්සු දන්නා ඇත්ත උත්තර. ඒ වුණාට නීති මාර්ගෙන්
ඔප්පු වෙන්නේ නැහැ. ඉතින් ඒව තමයි හොයන්න ඕන දේවල්. නමුත් ඒව හොයන්නේ නැහැ. මේ සාමාන්‍ය මිනිසුන්ට ගහන්න පුළුවන් පොඩි පොඩි මොනවා හරි දේවල් අල්ලන් කරනවා. කරන මේ වගේ දේවල් අල්ලලා මේ කරන වැඩෙන් වෙන්නේ මිනිසුන්ගේ අර තියෙන අසහනය තව දුරටත් වැඩි වෙනවා. මොකද දැන් ගණිකාව කියන කෙනා ඒකට කැමැත්තෙන් යන කෙනෙක්. එතකොට මං කියන්නේ ගණිකා වෘත්තියේ නීතිගත කරන්න ඕන කියලා. ඒක අපේ ලෝකේ නෙමෙයි රටේ තිබ්බ ප්‍රද ඉස්සර කාලේ ඉඳන් තියෙන පැරණිම රස්සාවනේ. කෙසේ හෝ වේවා ඉතින් අර ගෑණියක් නැති කසාදයක් බැඳපු නැති පිරිමින්ට උන්ගේ ලිංගික ආශාවල් මේ ඉවරයක් කරගන්න විදිහක් නැහැ. ඉතින් ඒ හින්දා උන් ඒවා ප්‍රායෝගිකව මේ පොඩි ළමයින්ගෙන් හරි ඊට පස්සේ ගෙදරක තනියම ඉන්න කෙල්ලෙක්ගෙන් හරි නැත්නම් නාඩි වැට නාච්චි අම්මා කෙනෙක්ගෙන් හරි නැත්නම් ඔයාලා දකින්නදී මේ වෙද්දි මීට දින කිහිපයකට කලින් ලස්සන කෙල්ලෙක් නියුමෝනියා හැදෙලා නැති වෙලා තිබ්බා. ඒ කෙල්ල බූම දානය කරලා තිබ්බේ. ඉතින් සොහොනට ගිහිල්ලා සවල් අරගෙන ඒක හාරලා මිනිහාපව ගොඩ අරගෙන ඊට පස්සේ ඒ මිනිහේ තියෙන ඇඳුම් ටික අයින් කරලා මිනිහ නිරුවත් කරලා ඒ නිරුවත් කරපු මිනිහත් එක්ක ලිංගික එකතු වෙච්ච මාර අසහනයක් තියෙන මිනිස්සු පිරිසක් අපේ රටේ හිටියා. හරි ඒක ඔයාලා දකින්නදී මේ ඊයේ පෙරේද ඒ වගේ ගැන කතා කරා. ඉතින් ඒ වගේ මේවා වෙලා තියෙන්නේ අපේ රටේ මේ අනවශ්‍ය දේවල් මුලින්ම විසඳන්න උත්සාහ කරන එකෙන් තමයි එහෙම ප්‍රශ්නයක් වෙලා තියෙන්නේ. ඉතින් ඔයා මොකක්ද මේ දේ සම්බන්ධව හිතන්නේ? සමහර කෙනා මං කියන එකත් එක්ක එකග වෙන්න පුළුවන්. ඒ වගේම ඔයා එකග නොවෙන්නත් පුළුවන්. ඉතින් මට බයින්නත් පුළුවන්, සමහරට ආණ්ඩුවට බයින්නත් පුළුවන්. කෙසේ හෝ වේවා ඔයාලට හිතන දේ ගැටලුවක් නැහැ. මේක ප්‍රජාසන්තාරී රටක්, ඔයාලට ඕන දෙයක් කියන්න පුළුවන්. ඒ හින්දා ඔයාගේ මතය, ඔයා දරන දේ මේ සම්බන්ධව අනිවාර්යෙන් පළවෙනි කමෙන්ට් එකක් දාන්න, වීඩියෝ එකට ලයික් කරන්න, channel එකත් අනිවාර්යෙන් subscribe කරන්න. අපි තවත් මේ වගේ වීඩියෝ එකකින් හම්බ වෙමු. එන එතකන් ඔයාලා හැමෝටම ජය වේවා.